සාදරයෙන් පිළිගන්නවා දැහැමි දෙරණපගේ YouTube නාලිකාවට අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ පාරමිතාවක් කියන්නේ මොකද්ද පාරමිතා කියන්නේ මොන වගේ දෙයක්ද කියන කාරණේ පිළිබඳව තමයි අපි මේ වීඩියෝ සීරීස් එකේදී ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ අපගේ මේ නාලිකාව රොලස් කියන ඔබට පුළුවන් subscribe කරන්න අපගේ නාලිකාව ඔබට අපි දාන මෙවැනි දෙහැමි වීඩියෝස් එතකොට දාපු ගාම ඔබ වෙත ගෙන්නා ගැනීම හැකියාව තිබෙනවා හරි අපි වැඩි කතාවක් නැතුව අද කතා කරන මාතෘකාවට යමු පාරමිතා කියන්නේ මොනවද පාරමිතා කියන්නේ කොහොම වගේ දේවල්ද කියන එක පිළිබඳව තමයි අපි කතා කරන්නේ අපි මේ පාරමිතාවක් කියලා කියනවා පාරමිතාවලට කියන නමක් තමයි මේ බුද්ධකාරක ධර්ම කියලාත් පාරමිතාවලට කියනවා එතකොට මේ බෝසත් උතුමන බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් බුදු වෙන්න ඉස්සර වෙලා කියන කල්ප ගාන සාරා සංකේප කල්ප ගණනක් මේ බෝසතාණන් වහන්සේ කෙනෙක් විදිහට මේ බුද්ධත්වයේ ලබා ගන්න පෙරම් පුරනවා. එතන මේ බෝසත් උතුමන් විසින් මේ පුරණ ලදන උතුම් පිළිවෙත් වලට තමයි අපි මේ පාරමිතා කියලා කියන්නේ. එතකොට අපිට තව කියන්න පුළුවන් මේ නිවනට පමුණුවන පිළිවෙත් නිවන කරා යන මාර්ගයේදී ඒ නිවන සඳහා අපිව යොමු කරන පිළිවෙත් තමයි මේ පාරමිතා කියලා සඳහන් කරන්නේ. එතකොට දස පාරමිතා පාරමිතා 10ක් තියෙනවා දාන සීල නිෂ්කම්ම ප්‍රඥා වීරිය ශාන්ති සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියලා මෙහිම පාරමිතා 10ක් තියෙනවා මේ ප්‍රසිද්ධ ගාතාවක් මේ පාරමිතා 10 පිළිබඳව දාන සීලං ච නිෂ්කම්ම ප්‍රඥා වීරියේන පංචම කන්ති සච්ච මදිඨානං මෙත් උපේක්ඛා මිත්‍මේ දස කියලා මේ ප්‍රසිද්ධ ගාතාවෙකුත් මේ පාරමිතා පිළිබඳව සඳහන් කරනවා. එතකොට මේ පාරමිතා ගුණධර්ම පුහුණු කරන කෙනෙකුට ඒ මේවයි කරුණු පහක් සම්පූර්ණ කරනවා පාරමිතා පිරීම තුලින්. මොනවද? තණ්හාව කියන දේ නැති කළේ. කියන්නේ අත්හැරීම පැත්තෙන් ගත්තොත් අපේ තණ්හාව නැති කරනවා. එක පැත්තෙන් අපේ මාන්නය නැති කරලා දානවා. අනිත් පැත්තෙන් අපි මිත්‍යා දෘෂ්ටිකෙන් තොර නේද අපිට යම් යම් විවිධ ආගම් විවිධ වැරදි මත වගේ දේවල් වල ඉන්න දේවල් වලින් අපිව ඈත් කරනවා. ඒ වගේම ජීවිතේට අපිට ගන්න පුළුවන් කරුණාව ඇති කරනවා. ඒ වගේම මේ උපාය කෞශල්‍ය ඥානීය යුක්තභාවය, ඒ කියන්නේ දාන සීලාදී ගුණධර්ම පිනීම තුලින් අපිට මේ ගොඩක් ගුණධර්ම අපේ ජීවිතේටත් ගන්න පුළුවන් මේ පාරමිතා පිරීම තුලින්. එතකොට මේ පාරමිතාවක් පාරමිතාවක් ගත්තොත් ඒ පාරමිතාව කොටස් තුනකට බෙදන්න පුළුවන්. එතකොට මේ දස පාරමිතා විදිහට බෙදුවොත් 30කට අපිට බෙදන්න පුළුවන්. ප්‍රධාන පාරමිතා 10ක් තියෙනවා. අපි ඉහතදී කතා කරේ පාරමිතා 10. නැවත ඒක බෙදනවා කොටස් 10කට උපපාරමිතා. ඊළඟට නැවත කොටස් 10කට යනවා පරමත්ත පාරමිතා කියලා. පාරමී, උපපාරමී සහ පරමත්ත පාරමී කියලා. ඊට පස්සේ උදාහරණයක් විදිහට අපි ගමු එක පාරමිතාවක් දාන පාරමිතාව ගමු. එතකොට මේ දාන පාරමිතාව නැවත කොටස් 3කට මේ විදිහට බෙදනවා. දාන පාරමී, දාන උපපාරමී සහ දාන පරමත්ත පාරමී කියලා මේ ප්‍රධාන පාරමිතාව නැවත කොටස් 3කට බෙදෙනවා. ඒතර ප්‍රධාන පාරමිතා 10යි. ඒ හැම එකක්ම මේ වගේ කොටස් 3කට බෙදෙනවා. එතකොට ඔක්කොම 30කට බෙදෙනවා. ඊට පස්සේ අපි බලමු මේ පාරමිතා අවබෝධ කර ගැනීමට අදාළ ඒ පිළිවෙත මොකක්ද කියන කාරණේ අපි බැලුවොත් අපි දන්නවා තුන්තරා බෝධිය කියලා කියනවා. එතකොට මේ තුන්තරා බෝධිය කියලා කියන්නේ සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ අරහන්ත බුද්ධ එහෙම නැත්නම් බුදු පසේ බුදු මහරහත් කියන මේ තුන්තරා බෝධිය නැත්නම් මේ බෝධි තුන තමයි අපි තුන්තරා බෝධිය කියලා හඳුන්වන්නේ. සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ අරහන්ත බුද්ධ කියන නමින් හඳුන්වන්නේ මෙන්න මේ තුන්තරා බෝධිය. එතකොට මේ පාරමිතා අවබෝධ කර ගැනීමට අනුව මෙන්න මේ බෝධි තුනට අපිටපත් වෙන්න පුළුවන්. හරිද? අපි බලමු වෙන වෙන මොනවද කියලා. මේ සම්මා සම්බුද්ධ කියන තැනටපත් වෙන්න පුළුවන්, පසේ බුදු කෙනෙක් වෙන්න පුළුවන්, මහරහත් කියන ඒ தത്വයට අපිටපත් වෙන්න පුළුවන් මේ පාරමිතා පිරීමේ ගණනත් එක්ක. පිටතෝර බලමු ඉස්සරහට තවත් මේක පැහැදිලි කරගන්න. හරි. එතකොට මේ සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්න නම් අපි පාරමිතා 30ක් පුරන්නට ඕනි. අපේ බෝධිසත්වයන් වහන්සේ මේ පාරමිතා ධර්ම 30ම සම්පූර්ණ කරනවා මේ සම්මා සම්බුද්ධත්වයට බුදු බව ලබා ගන්න. පළවෙනි පාරමිතා 10, උපපාරමිතා 10 සහ පරමත්ත පාරමිතා 10 කියන මේ 30ම සම්පූර්ණ වෙන්න ඕනි. එතකොට මේ පසේ බුදු හාමුදුරුව කෙනෙකුට නැත්නම් මේ පච්චේක බුද්ධ කියන තැනට අපිටපත් වෙන්න පාරමිතා ධර්ම 20ක් සම්පූර්ණ කරන්න ඕනි. ප්‍රධාන පාරමිතා 10 සහ උපපාරමී කියන 10. ඊට පස්සේ රහත් භාවයටපත් වෙන්න නම් අපි පාරමිතා 10ක් සම්පූර්ණ කරන්න ඕනි. ඒ තමයි පාරමී 10. ඔබට පැහැදිලි ඒ කාරණය. ඊට පස්සේ
අපි බලමු පාරමිතා 10 මොනවද මේ පාරමිතා කියන්නේ කියන කාරණේ. එතකොට දාන පාරමිතාව කියලා කියන්නේ තමන්ගේ අයිතිය අතහැරලා. කියන්නේ ඒ සියල් තමන්ගේ සියලු අයිතීන් අතහැරලා කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව කිසිම අපේක්ෂාවකින් නැතුව කෙනෙකුට දානයක් දෙනවා. තමන්ගේ දෙයක් තව කෙනෙකුට දෙනවා නම් අන්න අපි ඒකට කියනවා දානේ කියලා. නේද? අපි යමක් දීලා ඒකෙන් මොකක් හරි එයාගේ හොඳ නාමයක් ගන්න වෙන්න පුළුවන්, රටේ ලෝකෙට පේන්න වෙන්න පුළුවන්. සමහරවිට ඒක දීලා මොකක් හරි වෙන යටි අරමුණක් තියාගෙන එහෙම දෙන දානේ නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ සියලු අයිතිය අතහැරලා කිසිදු බලාපොරොත්තුවක් කිසිදු අරමුණක් නැතුව, ඒ කියන්නේ ලාභ අපේක්ෂිත අරමුණාවක් නැතුව අපි යමක් දෙනවා නම් අපි ඒකට දානේ කියලා කියනවා. ඒතොර මේ දානේ දෙන්න පුළුවන් කොටස් දෙකකට, පූජා බුද්ධියෙන් දෙන දානේ සහ අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානේ. පූජා බුද්ධියෙන් දෙන දානේ කියලා අපි කියන්නේ තමන්ට වඩා උසස් සීලාදී ගුණධර්ම වලින් යුතු පිරිසකට අපිට දන් දෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් භික්ෂූන් වහන්සේලා, ඒ වගේම සිල් සමාදන් වෙන උදවිය වගේ අය තමන්ට වඩා උසස් සීලාදී ගුණධර්ම වලින් යුක්ත අයට දන් දෙනවා නම් අපි ඒකට කියනවා පූජා බුද්ධියෙන් දෙන දානේ කියලා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේ අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානේ. අනුග්‍රහ බුද්ධිය කියලා කියන්නේ කෙනෙකුගේ අසරණකම ගැන හිතලා ඔහුට උපකාරයක් කරනවා නම්, ඔහු ගැන කරුණාවෙන් අනුකම්පාවෙන් පිළියමක් පරිත්‍යාග කරන්න පුළුවන් නම් අපි ඒකට කියනවා අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානේ. කියන්නේ අනේ මේ මේ ආපව් මෙයාට පුත් නැහැ, මේ අසරණයි, පියාජකෙක් ගත්තොත්, නැති බැරි ගෙදරක මිනිසු ටිකක් ගත්තොත්. අපි ගොඩක් වෙලාවට මේ දවස්වල මේ කොරෝනාත් එක්ක ගොඩක් අයට අපි උදව් කරනවා. ඒ කරන්නේ එතකොට මේ අනුග්‍රහ බුද්ධියෙන් දෙන දාන නේද? අර කෙනෙකුගේ අසරණකමක් දැකලා කරුණාවෙන් ඒ අයට දෙන දානයක් තමයි මේ අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානය කියන කොටසට වැටෙන. එතකොට ඔබට පැහැදිලි මේ පූජා බුද්ධිය සහ අනුග්‍රහ බුද්ධිය කියන කාරණා දෙක. එතකොට මේ දාන පාරමිතාවක් වශයෙන් පූර්ණය කරන උතුමෝ ත්‍රිවිධාකාරණයෙන් පූර්ණය කරනවා. ඒ කියන්නේ මේ දාන පාරමිතාව කොටස් තුනකට අපි කතා කරා වගේ සම්පූර්ණ කරන්න පුළුවන්. එතකොට දාන පාරමිතාව වශයෙන් තමන්ගේ භෞතික සියලු වස්තු දන් දෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ට අයිති තමන්ගේ යාහන වාහන වෙන්න පුළුවන්, තමන්ගේ දරුවෝ පුරව වෙන්න පුළුවන්, බිරින්දෑවරු, ගෙවල් දොරවල්, ඒ වගේම තමන්ට භෞතිකව තියෙන සියලු දේවල් දන් දෙන්න පුළුවන් මේ දාන පාරමිතාවෙන්. ප්‍රධාන පාරමිතාව. එතකොට අපිට ඒක උදාහරණයක් ලෙස අන්තර්ජාතිකය දන්නවා. තමන්ගේ සියලු දේවල්, තමන්ගේ දරුවෝ, මේ හැම දෙයක්ම දන් දෙනවා මේ අන්තර්ජාතිකය. ඊට පස්සේ දාන උපපාරමිතාව වශයෙන් අපිට පුළුවන් තමන්ගේ ශරීර අවයව සියල්ලක්ම දන්න. ප්‍රධාන එක භෞතික සියලු දේවල් දන් දෙනවා. දාන උපපාරමිතාවේදී තමන්ගේ ශරීර අවයව, තමන්ගේ ඇස්, ඒ වගේම කකුල් දෙක, අත් දෙක, මේ හැම දෙයක්ම ශරීර අවයව දන් දෙනවා. සිවි ජාතකයකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඒක තමයි දාන උපපාරමිතාව. ඊළඟට දාන පරමත පාරමිතාව කියලා කියන තමන්ගේ ශරීරයම දන් දෙනවා. ඒතර දාන පරමත පාරමිතාවෙදි මොකද කරන්නේ? තමන්ගේ ශරීරය පිටින්ම දන් දෙනවා. ඒක සස ජාතකය අපිට හොඳ උදාහරණයක් ගන්න පුළුවන්. ඔබට පුළුවන් මේ ජාතක කතා පොඩ්ඩක් සර්ච් කරලා කියවලා බලන්න. ඇති තරම් මේ ජාතක කතා පිළිබඳව Google එක සර්ච් කරපුවම ඔබට කියවන්න පුළුවන්. එතකොට ඔබ දන්නවා බෞද්ධිකව දන් දෙනවා නම් අපිට ඒක දාන පාරමිතාව, තමන්ගේ ශාරීරික අවයව දන් දෙනවා නම් ඒක දාන උපපාරමිතාවක්, දාන පරමත්ත පාරමිතාව කියන තමන්ගේ ශරීරෙම දන් දෙනවා. හරිද? ඒක තමයි පාරමිතා පුරණ ආකාරය. එතකොට සීල පාරමිතාව ගත්තොත් සීල පාරමිතාව කියලා කියන්නේ සීලය කියලා කියනවා අපි මේ කය වචන දෙකේ සංවරය. කය ඒ වගේම අනිත් පැත්තට වචනය කියන දෙකේ සංවරයට තමයි අපි කියන්නේ සීලය කියලා. එතකොට කායික සීල සංවරය සහ වාචසික සීල සංවරය කියලා අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කායික සංවරය කියන්නේ අපි කායික වශයෙන් සංවර වෙන්න නම් අපි මේ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය කියන මේ ත්‍රිවිධ දුෂ්චරිත වලින් වැළකෙන්න ඕන. සතුන් මරන්න හොඳ නැහැ. ඒ වගේම කාම මිත්‍යාචාරය වැළඳෙන්න හොඳ නැහැ. වණුගේ දේවල් හොරමරකම් කරන්න හොඳ නැහැ. මේ දේවල් කියන්නේ කායික වශයෙන් සිදුවෙන දේවල්නේ. ප්‍රාණඝාතයක් වෙන්නේ කායිකව, කාම විත්‍යාචාරයක් වෙන්නේ කායිකව, අනුංග දෙයක් හොරමැනකම් කරන්නේ කායිකව. ඒතකොට මෙන්න මේ දේවල් අපි සංවර කරගන්න ඕනේ මේ කායික සීල සංවරයේදී. ඊට පස්සේ වාචසික සීල සංවරය කියලා කියන වචනයෙන් වෙන දේවල්, බොරු කියන්න, කේලම් කියනවා, පරස වචන කියනවා, හිස් වචන කියනවා, මේ සිව්වාකාර දුබ්බාසිතයන්ගෙන් වෙන්වීම මේ වචනයෙන් වෙනවා. අපි කටෙන් අපි වචනයෙන් වෙන දේවල් තමයි මේවා. එතකොට මේ දේවල් සංවරයි නම් ඒකට අපි කියන වාචසික සීල සංවරය. එතකොට මේ සීල පාරමිතාව සම්පූර්ණ කරන්න මෙන්න මේ කායි සීල, කායික සීල සංවරය සහ වාචසික සීල සංවරය කියන මේ දෙක අපි පුරන්නට ඕනි. ඒක තමයි සීල පාරමිතාව. එතකොට සීල පාරමිතාවද මේ පියවර තුනක් යටතේ. එතකොට අපි අර කතා කරපු ප්‍රධාන පාරමිතා හැම පාරමිතාවම කොටස් තුනකට බෙදනවා. එතකොට මේ විශේෂත්වය තියෙන හැමදේම එකම විදිහට යන්නේ. කියන්නේ එතනත් මොකද වෙන්නේ? තමන්ගේ බාහිර වස්තු විනාශුවද සීල කඩ කරන්න හොඳ නැහැ. හැමතැනම වෙන්නේ අර තමන්ගේ බාහිර වස්තු, තමන්ගේ ශරීර අවයව, ඒ වගේම තමන්ගේ ජීවිතයේ කොටස් තුනට තමයි මේ දාන, සීල මේ හැම දෙයකම එකතු වෙන්නේ. එතකොට
මෙතන මොකද වෙන්නේ, තමන්ගේ බාහිර වස්තු සියල්ල විනාශ වුණා, තමන්ගේ සීලය කිසිම වෙලාවක කඩා ගන්න හොඳ නැහැ. හරිද? තමන්ගේ දරුමුණු බුරු, තමන්ගේ ගෙවල් දොරවල් ඔක්කොම කඩා විනාශ වෙලා ගියත්, කවුරු හරි කෙනෙක් අරන් ගියත්, තමන් ඒකට කායිකව එය කාගෙත් ඒවා ගැටුමක් ඇති කරගන්නේ, වචනින් කාටවත් බනින්නේ නැත්නම් එතන අපි සීල පාරමිතාව සම්පූර්ණ වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ ශරීර අවයව සියල්ලක්ම විනාශ වුණා, සීලය කඩ කරන්නේ නැත්නම් එතන සීල පාරමිතාව සම්පූර්ණ වෙනවා. තමන්ගේ ජීවිතයෙන් විනාශ වෙලා ගියා, සීලය කඩ කරන්නේ නැත්නම් අන්න එතනදී අපි සීල පරමත්ත පාරමිතාවක් සම්පූර්ණ වෙනවා. ඔබට පැහැදිලි මම මේ කියන්නේ මොකද්ද කියන කාරණේ. එතකොට මේ සීල පාරමිතා පිරූ ආකාරය අපිට බලන්න පුළුවන් මේ සීල විමර්ශ කියන ජාතක කතාව තුලින්. ඊට පස්සේ නික්ඛම්ම පාරමිතාව ගත්තොත් එහෙම අපිට කතා කරන්න පුළුවන් මේ පංච ඉන්ද්‍රියයන් පිනවීමට ඇති ආසාව ඉවත් කිරීමේ ප්‍රතිපදාව තමයි නික්ඛම්ම පාරමිතාව කියලා කියන්නේ. එතකොට තමන්ගේ බාහිර වස්තු අඹු දරුවන් අතහැරීම නික්ඛම් පාරමිතාව. තමන්ගේ තියෙන සියලු වස්තු, ගෙවල් දොරවල්, යාහන වාහන, මිල මුදල්, මේ හැම දෙනෙක් මේ වගේ අඹු දරුවන් මේ හැම දෙයක්ම අතාරිනවා නම් ඒක තමයි අපි කියන නික්ඛම් පාරමිතාව කියලා. එතකොට මේ ශරීරය අවය නැති වුණත් කාමයන්ගෙන් වෙන් වී සිටීම නික්ඛම් උපපාරමිතාව. කියන්නේ හැම දෙයක්ම තමන්ගේ ශරීරයේ කොටස් නැතුණත් අපි කාමයේ වරදව හැසිරෙන්නේ නැත්තම් ඒකට අපි කියනවා නික්ඛම් උපපාරමිතාව කියලා. ඒ වගේම ජීවිතයට හානියක් වුණත් ඒ කාමසේප නොවිඳිනවා නම්, අපේ ජීවිතේ අපි මැරිලා ගියත් අපි කාමසේප නොවිඳිනවා නම් අපි ඒකට කියනවා නික්ඛම් පාරමිතාව කියලා. එතකොට මකදේව මකාදේව කියන ජාතකයේ තුලින් මේ නික්ඛම් පාරමිතාව බෝසතාණන් වහන්සේ පුරෝග ආකාරයේ මේ පූර්ණේ කරපු ආකාරය අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පඤ්ඤා පාරමිතාව ගත්තොත් එහෙම මේ ජීවිතය හා ලෝකයේ පිළිබඳව ඇති තතු හේවත් යථා තත්ත්වය වටහා ගැනීම ප්‍රඥා පාරමිතාව. ඒ කියන්නේ මේ ජීවිතය, කෙනෙක්ගේ ජීවිතය, මේ අපේ ලෝකය, මේ ඇත්තට මේ ජීවිතය සහ ලෝකය කියන දෙක පිළිබඳව යථා තත්ත්වය, ඇත්ත මොන වගේද ලෝකය, මොන වගේද මේ ජීවිතය කියන යථාර්ථය තේරුම් ගැනීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මේ ප්‍රඥාව කොටස් දෙකකට බෙදන්න පුළුවන්, ලෞකික ප්‍රඥාව සහ ලෝකෝත්තර ප්‍රඥාව කියලා. අපි එදිනෙදා කටයුතු වලදී අපිට විශේෂයෙන් අවශ්‍ය වන්නේ මේ එදිනෙදා ජීවිතය ගත කිරීමේදී මේ ලෞකික ප්‍රඥාව, ඒ වගේම මේ සෝවාන් ආදී මාර්ගඵල ලබා ගැනීමට අපට අවශ්‍ය වෙන්නේ මේ ලෝකෝත්තර ප්‍රඥාව කියන එක. හරි, එතකොට අපි බලමු මේ ප්‍රඥාව දියුණු කරගැනීමේ ක්‍රම තුනක් බුදුදහමේ පෙන්වලා දෙනවා. චින්තාමේ ප්‍රඥාව, සුතමේ ප්‍රඥාව සහ භාවනාමේ ප්‍රඥාව කියලා කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි එක තමයි චින්තාමේ ප්‍රඥාව කියලා කියන්නේ සිතීමෙන් දියුණු, සිත දියුණු, කියන්නේ නුවණ දියුණු කර ගැනීම. අපිට නිතර දෙයක් හිතනවා නම් අපේ නුවණ දියුණු කරගන්න පුළුවන්. දෙවෙනි එක සුතමේ ප්‍රඥාව, ගුරුතුමාට සවන් දීමෙන්, පොතපත කියවීමෙන් නුවණ දියුණු කරගන්න පුළුවන්. තව කාරණයක්, ගුරුවරුන්ට සවන් දෙනවා, පොතපත කියවීමෙන් අපේ මේ නුවණ දියුණු කරගන්න පුළුවන්. ඊළඟට භාවනාමේ ප්‍රඥාව කියලා කියනවා, භාවනාවෙන් අපිට පුළුවන් නුවණ වැඩි කරගන්න. ඒක තමයි මේ ප්‍රඥාව දියුණු කරන ක්‍රම තුන. ඊට පස්සේ මේ සියලු භෞතික වස්තු කෙරෙහි බැඳීම් නැතිව ප්‍රඥාව දියුණු කිරීමට අපි කියන ප්‍රඥා පාරමිය කියලා. ඒ කියන්නේ සියලු භෞතික වස්තුන් කෙරෙහි බැඳීමක් නැති කරගෙන. ඒ වගේම තමයි ශරීරාංග ගැන නොසලකා ප්‍රඥාව දියුණු කිරීම ප්‍රඥා උපපාරමිතාව. ජීවිතය ගැන නොසලකාම ප්‍රඥාව දියුණු කරනවා නම් ප්‍රඥා පරමත්ත පාරමිතාව. එතකොට අපිට උම්මං ජාතකයේ මේ බව බෝසතාණන් වහන්සේ මේ ප්‍රඥා පාරමිතාව පූර්ණ කරපු ආකාරය අපිට දැනගන්න පුළුවන්. එතකොට මම ඉහතින් සඳහන් කළා වගේ මේ භෞතික වස්තු, ශරීරය ගැන, ශරීරය දින කොටස්, ජීවිතය කියන මේ කොටස් තුනත් එක තමයි මේ හැම පාරමිතාවක්ම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊළඟට වීර්ය පාරමිතාව කියලා කියනවා මේ උතුම් බලාපොරොත්තුවක් ඉටු වෙන තුරු නොපසුබට උත්සාහයෙන් කටයුතු කිරීම. අපි මොකක් හරි යහපත් පරමාර්ථයක් තියෙනවා නම් ඒ පරමාර්ථය ඉටු වෙනකන් අපි උත්සාහවන්තව කිසිම වෙලාවක පසුබසින් නැතුව වීර්යෙන් කටයුතු කරනවා නම් අපි ඒකට කියනවා වීර්ය පාරමිතාව කියලා. එතකොට මේ වීර්ය පාරමිතාව කොටස් තුනකට බෙදෙනවා. මේ ආරම්භක ධාතු, නික්කම ධාතු සහ පරක්කම ධාතු කියලා. ආරම්භක ධාතු කියන්නේ කාර්යයක් ආරම්භ කිරීමේදී ඇති කරගන්න වීර්ය. අපි මොකද වැඩක් පටන් ගන්නකොට ඒ ගැන උත්සාහයකින් වීර්යකින් ඉන්න ඕනේ. මම මේ වැඩේ කොහොම හරි පටන් අරගෙන ඉවර කරනවා කියන උත්සාහයක් තියෙනවා. නික්කම්ම ඊට පස්සේ කියන ඉදිරිපත් වීමේදී, ඒ කියන්නේ අපි ඒක ඉදිරිපත් කිරීමේදී අපිට වීර්යක් තියෙනුනේ ඒ කරපු කාර්යය කරගෙන යනකොට. ඊට පස්සේ පරක්කම ධාතු කියලා කියනවා මේ නිරත වීමේදී ඇති කරගතු වීර්යය. එතකොට කරි කාර්යයක් අපි කරගෙන යන අවස්ථාවේදීත් අපිට ඒ පිළිබඳ හොඳ වීර්යයක්, උත්සාහයක් තියෙන්නට ඕනේ. එතකොට ඒක තමයි වීර්ය පාරමිතාව කියලා කියන්නේ. එතකොට මේ අපි අර ඉහත් සඳහන් කළා වගේ මේ පාරමිතාවෙත් මේ බෝසත්නුරු කොටස් තුනක් යටතේ මේක සම්පූර්ණ කරනවා. බාහිර වස්තු වලට ආසාවෙන් අත් නොහරින වීර්යය, වීර්ය ප්‍රඥාව, ඊට පස්සේ මේ වීර්ය පාරමිතාව, ඊළඟට මේ ශරීරාංග වල තියෙන ආසාව, තමගේ ශරීර වල තියෙන කොටස් වලට ආසයි කියලා,
අත්නොහරින වීරිය තමන්ගේ වීරිය අතහරින්නේ නැත්නම් ඒකට අපි කියන වීර පාරමිතාව ඉරුප පාරමිතාව කියලා යන ජීවිතයේ තියෙන ආසාව ගැන හිතලා මොකක් හරි අපි තියෙන වීරිය නැති කරනවා අනේ මම මැරෙයි කියලා හිතලා තමන්ගේ උත්සාහය අතාරිනව නම් ඒක වීරිය පාරමිතාව නෙමෙයි අපි කොහොම හරි වීරිය අතහරින් නැතුන් අපි ඉන්නව නම් අපි ඒකට කියන වීරිය පරමත්ත පාරමිතාව කියලා වන්නුපත්ත ජාතකයෙන් මේ බෝසතාණන් වහන්සේගේ මේ වීරිය පාරමිතාව ගැන අපිට කියවන්න පුළුවන් ශාන්ති පාරමිතාව කියලා කියනවා මේ කන්ති ඒ වගේම ශාන්ති කියන වචන දෙකෙන්ම කියන ඉවසීම කියන එක. එතකොට අපි මේ බාහිර පුද්ගලයන්ගේ අදහස් ඊට පස්සේ මේ පරිසරයේ තියෙන යම් දේවල් විවිධ දුෂ්කරතාවයන් මානසික හා කායික පීඩාවන් ඇති කරන මේ හැම දෙයක්ම බලපානවා. මිනිසුන්ගේ අදහස් මේ පරිසරයේ වෙන දේවල් විවිධ දුෂ්කරතාවයන් මේ හැම දෙයක්ම කෙනෙක්ගේ කායික සහ මානසිකව කෙනෙක් පීඩාවට පත් කරන්න හේතු වෙනවා. ඒතකොට මේ කෙනෙක් පීඩාවට පත් වෙනා නම් ඔහුට ඒක ඉවසන්න වෙනවා. කවුරු හරි කෙනෙක් අපිට ගැහුවොත් කවුරු හරි කෙනෙක් අපිට බැන්නොත් අපි අකමැති දෙයක් අපිට සිද්ධ වුණොත් අපිට කේන් තියෙනවා. නමුත් අපි හැම දෙයකින්ම ඉවසන්න ඕනේ. එතකොට මේ ශාන්ති පාරමිතාව කියලා කියන්නේ මේ හැම දෙයකින්ම අපි ඉවසන්න පුළුවන් නම් අන්න ඒක තමයි ශාන්ති පාරමිතාව කියලා අදහස් කරන්නේ. එතකොට මේ සියලු බාහිර වස්තු වලට වෙන හානිය නොසලකා ඒවට මොන දේ වුණත් අපි ඉවසන්න පුළුවන් නම් තමන්ගේ මේ යාන වාහන ගෙවල් දොරවල් අඹු දොරවල් මේ හැම දෙයක්ම නැති වෙලා ගියත් තමන්ට ඉවසන්න පුළුවන් නම් අපි ඒකට කියනවා කන්ති පාරමිතාව. කාන්ති උපපරමී කියලා අපි කියන මේ ශාරීරික අර අවයව සියල්ලක්ම අමතක කරලා ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම තමන්ගේ ජීවිතේ විනාශ වෙලා ගියත් ඉවසීම තමයි අපි කියනවා කාන්ති පරමත්ත පාරමිතාව කියලා. ඒතර මේ ශාන්තිවාදී කියන ජාතක කතාවේ මේ බෝසතාණන් වහන්සේ මේ ශාන්ති පාරමිතාව පුරුපෝ ආකාරය අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි කියමු සත්‍ය පාරමිතාව අපි ඉක්මනින් කතා කරමු. කිසිවෙකු නොරවට මුලා නොකර සත්‍යගරුක ක්‍රියා කිරීමේ මේකේ මූලික අදහස. ඒ කියන්නේ කවුරුවත් රවට්ටන්න නැතුන් කවුරුවත් කෙනෙක් මුලාවටපත් කරන්න නැතුන් අපි ඇත්ත කතා කරලා ඇත්ත සත්‍යම දේවල් ක්‍රියාවට නම් වල අපි කටයුතු කරනවා නම් අපි ඒකට කියන සත්‍ය පාරමිතාව. එතකොට මේ දේවල් අපිට කරන්න පුළුවන් නම් මේ දේවල් පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් අපි ඒකට කියන සත්‍ය පාරමිතාව කියලා. එතකොට මේ සත්‍ය පාරමිතාව කියන එක අපිට මෙහි පෙන්වන්න පුළුවන් පොරොන්දු කඩ නොකිරීම වාග් දුෂ්චරිතයෙන් වැළකීම ඇත්ත කීම ඇත්ත කතා කරන්න පුළුවන් නම් පොරොන්දු රකින්න පුළුවන් නම් අපි වැරදි විදිහට කතා කරන්න නැතුම් නේද කෙනෙකුට කේලම් කියලා කොටවලා ඒ වගේ දේවල් කරන්න නැත්නම් අපි ඒකට කියනවා සත්‍ය පාරමිතාව කියලා. එතකොට අපි අර කිව්ව වගේම බාහිර වස්තු විනාශ වී ගියද සත්‍ය ගරුක වීම සත්‍ය පාරමිතාව. ඊළඟට මේ ශබ්ද අවය විනාශ වී ගියද සත්‍ය ගරුක වීම සත්‍ය උපපාරමිතාව. ජීවිත විනාශ වී ගියද සත්‍ය ගරුක වීම සත්‍ය පරමත්ත පාරමිතාව වෙනවා. එතකොට අප බෝසතාණන් වහන්සේ මේ වට්ටක ජාතකය තුළින් මේ පාරමිතාව පිරූප ආකාරය අපට දැනගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේ අදිෂ්ඨාන පාරමිතාව. අදිෂ්ඨාන පාරමිතාව කියලා කියන්නේ යහපත් අභිමතාර්ථය මොකක් හරි යහපත් දෙයක් ඉෂ්ට සිද්ධ කර ගැනීමට අපි උපදවා ගන්නවා හිතේ මේ දේ මම කොහොම හරි කරනවා කියලා අපි ඒක අදිෂ්ඨානයක් කරගන්නවා. නේද? මේ දේ කොහොම හරි මම කරනවා කියලා අපි හිතනවා ඒක තමයි අදිෂ්ඨානය කියලා කියන්නේ. එතකොට අපි බාහිර වස්තු සියල්ලක්ම විනාශ වෙලා ගියත් ඒ සියල්ලක්ම වුණත් අපි අදිෂ්ඨානේ අපි අර හිතාගත්ත දේ අනිවාර්යෙන්ම මේ දේ කරනවා කියන හැඟීම අපි අත්හරින් නැත්නම් ඒක අදිෂ්ඨාන පාරමිතාව. තමන්ගේ ඇඟේ සියල්ලක්ම නැති වෙලා ගියොත් ඒක අදිෂ්ඨානක පාරමිතාව. තමන්ගේ ශරීරය තමන් නැති මැරිලා ගියත් නම් මේ අදිෂ්ඨානේ මම මේ උත්සාහය අතාරින්නේ නැමේ මම මේකේ මගේ මේ ප්‍රාර්ථනාව මම කොහොම හරි කරනවා කියලා අපි හිතනවා නම් අපි ඒකට කියනවා අදිෂ්ඨාන පරමත්ත පාරමිතාව කියලා. එතකොට තේමී ජාතකයෙන් අපිට පුළුවන් මේ පිළිබඳව මේ බුදුසසුන වහන්සේගේ කතාව දැන ගියා ගන්න. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේ මෛත්‍රී පාරමිතාව කියන එක. එතකොට ඇසුරු කරන්නම් පිළිබඳ මෛත්‍රියෙන් යුක්ත වීම මිත්‍රත්වයයි. ඒ කියන්නේ අපි ඇසුරු කරන නම් අපි ඇසුරු කරනවානේ විවිධ පුද්ගලයෝ. එතකොට ඒ අය මෛත්‍රියෙන් යුක්තව ඒ අයත් එක්ක කටයුතු කිරීම මිත්‍රත්වය කියලා අපි කියනවා. එතකොට මේ මිතුරා පිළිබඳව අපි ඇති කරගන්න හිතවත්කම මිතුරන් විතරක් නෙමෙයි. අපි දැන් මිතුරොත් එක්ක යාළුවොත් එක්ක ඉන්න විදිහක් තියෙනවානේ. අපි යාළුවන් සලකන විදිහක් තියෙනවානේ. ඒ විදිහටම තමන්ගේ හතුරෙකු වුණත් අපිට සලකන්න පුළුවන් ඉන්න ඕනේ. යාළුවාට අපි සලකනවා නම් හොඳ විදිහට අපේ සතුරට වුණත් අපේ හතුරු පුද්ගලයෙකු වුණත් අපිට සලකන්න පුළුවන් ඉන්න ඕනේ ඒ මිතුරාට සලකන විදිහට. ඒ කියන්නේ මිතුරාටත් ඒ වගේම සතුරටත් ඒ වගේ මධ්‍යස්ථව ඉන්න කෙනෙකු වුණත් අපි හැමෝටම සලකන්න ඕනේ එකම විදිහට. හරිද? ඒතකොට හැමෝටම අපි මෛත්‍රී කරන්න ඕනි. ඒතකොට මේ මෛත්‍රී පාරමිතාව පියවර තුනකින් මෙහෙම පෙන්නනවා. මෛත්‍රී සහගත කාය කර්ම,
කයෙන් අපිට පුළුවන් මෛත්‍රී සහගත වචී කරමු. වචනෙන් අපිට මේ සත්මේ ඒ අයත් එක්ක ඉන්න පුළුවන්. ඒ වගේ මෛත්‍රී සහගත මනෝ කරම මනසින් ඉදර කය වචනේ මනස කියන මේ පියවර තුනම මෛත්‍රී පාරමිතාව අඩංගු වෙනවා. ඒතකොට මෛත්‍රී පාරමිතාව මේ තුනත් එක්ක පූර්ණේ වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ බාහිර වස්තුන්ට හානි සිදුවවත් මේ මෛත්‍රිය වැඩිම දිගටම කරගෙන යන එකට අපි කියන මෛත්‍රී පාරමිතා මෙත්තා පාරමිතාව. ඒ වගේම තමයි ශාරීරික අවයව ඊට පස්සේ ජීවිත විනාශ වුණත් අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේ මෙහෙම විදිහටම මේ උපපාරමී සහ පරමත්ත පාරමිතාව සම්පූර්ණ වෙනවා. එතකොට මේ මහා කපී ජාතකයේ මගමානවක ජාතක කතා වලින් මේ බෝසතාණන් වහන්සේගේ පාරමිතා ප්‍රූප ආකාරය අපට බලන්න පුළුවන්. ඊට පස්සේ උපේක්ෂා පාරමිතාව කියලා කියන උපේක්ෂාව කියලා කියන්නේ මැදහත් බව. ඒ කියන්නේ කිසි කවුරුහරි පුද්ගලයෙකු හෝ වස්තුවක් කවුරුහරි පුද්ගලයෙක් මොකක් හරි වස්තුවක් මොකක් හරි ක්‍රියාදාමයක් ගැන අපි විශේෂ ඇල්මක් එහෙම නැත්නම් අමුතු පිළිකුලක් හෝ ඇති කර නොගෙන සමසිතින් ඉන්න පුළුවන්. අපි මේ පුද්ගලයාට ගොඩක් ආසයි. අපෝ මේ පුද්ගලයා දැක්කම අපෝ මට එපා වෙනවා. මේ වස්තුවර මම ගොඩක් අයියා මේ වස්තුවර මම මට මේ දේ පෙන්වන්න බෑ. මොකක් හරි ක්‍රියාදාමයකට අපි කැමති ක්‍රියාවකට අයියෝ මම මේ ක්‍රියාදාමයට කැමතිම නැහැ. ඒ විදිහට අපි මේ කිසිම දෙයකට අමුතු ඇල්මක් මම මේකට ගොඩක් ආදරේ මම මේකට ගොඩක් ආසයි කියලා කිසි වස්තු කිසිම දෙයක් ගැන හිතන්නේ නැතු. ඒ වගේම තමයි අනේ මේක හරි කැතයි මේක හරි ගඳයි මට මෙයා දැක්කම අප්‍රියයි කියලා පිළිකුලක් අපි ඇති කරගන්න නැත්තම් අන්න ඒ හැම දෙයක් ගැනම ලස්සන දේ ගැනත් කැත දේ ගැනත් අපි එක විදිහට හිතනවා නම් අනේ ඒක එකමන්නේ කියලා ඒ දේ අර ලස්සන සහ කැත කියන දෙක ගැනම අපි එක විදිහට හිතන්න ඕනේ. ලස්සනයි කියලා ඒක අපි අල්ල ගන්න හොඳත් නැහැ කැතයි කියලා අපි සික්කන්න හොඳත් නැහැ. අපි මේ දෙකම සමසිතින් බාර ගන්නවා නම් අපි හැම දෙයක්ම පිළිකුල් කර නැතුව අපි දේ බාර ගන්නවා නම් අමුතු විදිහට අපි හිතන්නේ නැත්තම් ඒ දේ ගැන නේද? ඒක තමයි අපි කියන්නේ සමසිත. හැම දෙයකම සමානාත්ම විදිහට සලකනවා. ඒතොර මේකෙත් අර උපේක්ඛා පාරමිතාව, උපේක්ඛා උපපාරමී, උපේක්ඛා පරමත්ත පාරමිතා කියන තුන සම්පූර්ණ වෙනවා. ඒතොර මේ ලෝමහංස ජාතකයෙන් මේ බව අපිට දැනගන්න පුළුවන්. ඊට පස්සේ හරි. එතකොට මෙන්න මේ ටික තමයි ප්‍රධාන වශයෙන් පාරමිතා 10. ඔබට පැහැදිලි ඉතාම හොඳට මේ පාරමිතාවක් කියන්නේ මොකද්ද මේ? එතකොට පාරමිතාව, උපපාරමිතාව සහ පරමත්ත පාරමිතා කියන මේ තුන හැදින්නේ කොහොමද කියන එක ඔබට හොඳටම පැහැදිලි. ඒ නිසා මම විශ්වාස කරනවා ඔබට මේ පාරමිතා ගැන ලොකු අවබෝධයක් ඉන්නේ නැති පාරමිතාවක් කියන්නේ මොකද්ද? මේ පාරමිතාවන් සම්පූර්ණ වෙන්නේ කොහොමද? බුද්ධත්වයේ ලබා ගද්දි මොන පාරමිතාද සම්පූර්ණ කරන්න ඕනේ? රහත් භාවයට එන පස්සේ බුදුහාමුදුරු කෙනෙක් වෙන්න අපි මොන පාරමිතාද සම්පූර්ණ කරන්න ඕනේ කියන කාරණේ පිළිබඳව ඔබට සරල අදහසක් මේ තුලින් පැහැදිලි වෙන්නේ නැති ගැඹුරු අදහස් විශාල වශයෙන් ගැඹුරට නෙමෙයි අපි කතා කරන්නේ. සරල වශයෙන් පාරමිතාවක් කියන්නේ මොකද්ද කියන කාරණේ පිළිබඳව තමයි අපි මේ වීඩියෝ සීරීස් එකේදී කතා කළේ. ඔබගේ දහන් දැනුමට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මෙවැනි වැදගත් දැහැමි වීඩියෝ වලින් අපි නැවත හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.